මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතියෙන ලෝගාට වලින්න මතින් ඕනේ. අපට UNP විරෝධී පළල්ම සන්ධානයක් අවශ්‍යයි මේ වෙලාවට. චන්ද ළඟේනො. UNP විරෝධී පළල්ම සන්ධානයක් කියන්නේ දැනට අපි ඇතිකරගෙන තියෙන සන්ධානය විධිමත් කරන්න ඕන. මෛත්‍රීපාල මහතා සහ අපේ මහින්ද මහතා එකතු වූ ඒ දෙපළගේ නායකත්වයෙන්, ඒ අතර මහින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතිකරන සන්ධානයකට අපි වහාම යා යුතුයි. එවැනි සන්ධානයක් මගින් මේ රටේ ජනතා බලවේග අවදි කරලා පළාත් සභා ඡන්දය වහාම ලබා ගැනීමට අපි මැදිහත් විය යුතුව තිබෙනවා. ආණ්ඩුව අනීතික ලෙස වැඩ කරගෙන යනවා. ආණ්ඩුව දැන් ජාතික ආණ්ඩු හදන්න යනවා නීති විරෝධී ආකාරයට, ව්‍යවස්ථා විරෝධී ආකාරයට. මේ විදිහට මෙවැනි ආණ්ඩුවකට ක්‍රියා කරන්න ඇරලා බලාගෙන ඉන්න අපට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පළල්ම සන්ධානය හදලා දැන්ට ජනාධිපතිතුමා එක්තරා ප්‍රමාණයකට මේක පාලනය කරන්න කරන උත්සාහයට තවත් ශක්තියක් ලබා දෙන්න අපි ක්‍රියාත්මක මහා ජනතා බලවේගයක් අවදි කරලා ගන්න ඕනේ කියන එකයි මගේ අදහස. පළාත් සභා ඡන්දය එයි පළවෙනි ඉලක්කයක් විය යුතුයි. ජනාධිපතිතුමාට මම නම් ප්‍රශංසා කරනවා. එතුමා මේ ජාතික නිදහස් දිනයේදීම ඉතා විවෘතව කිව්වා මේ ජාතික ආණ්ඩුවක් හදන්න යනවා මේක කිසිසේත්ම සදාචාරවත් ක්‍රියාවක් නෙවෙයි කියලා. මේක සදාචාරවත් ක්‍රියාවක් නොවන අතර මේක නීති විරෝධී ක්‍රියාවක්. මේක උසාවියේ තීන්දුවකට යටත් කළ යුතුයි. මම දන්නේ නැහැ මොකද්ද ඒකට අනුගමනය කරන ක්‍රමේ. ජනාධිපතිතුමා මගේ උසාවියට යවලා ඒ ගැන ඔපිනියන් එකක් උසාවියෙන් අහනවද, එහෙම නැත්නම් කවුරු හරි උසාවියට යන්න ඕනේ කියලා කියාගෙන හිටියා අපේ එක නීතිඥවරයෙක්, ඔහු උසාවියට යයිද? මේ අනුව කොහොම හරි උසාවියෙන් දැනගන්න ඕනේ මේ දානවින සංශෝධනයේ අර්ථකථනයක්. ඇත්තටම එක මන්ත්‍රීවරයෙක් ඉන්නවා තමන්ගේ පක්ෂයේ නාමයෙන්, මුස්ලිම් කොංග්‍රස් නාමයෙන්. නමුත් මුස්ලිම් කොංග්‍රස්යේ ඉන්නවා ආණ්ඩුවේ පෙරමුණේ සමාජිකයෙක් හැටියට. මුස්ලිම් කොංග්‍රස්යේ ආණ්ඩුවේ පෙරමුණේ සමාජිකයෙක්. ඒ අතර එක්කෙනෙක් ඉන්නවා මුස්ලිම් කොංග්‍රස්යේ නමින් වෙනම ඡන්දෙ ඉල්ලපු. අන්න එයාම අල්ලගෙන තමයි මේක කරන්න යනවයි කියලා අපට ආරංචිය තියෙනවා. කෙසේ නමුත් මෙය නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවත් අපි වෙන්නන්ට ඕනේ.